තමන් මරපු අයගේ මිනී හිර ගෙදරක් ඉස්සරහට ගිහින් දාලා පොලිසියට කෝල් කරලා ඒ ගැන කිව්වටත් පස්සේ මිනී මරුවෙක්ට පුළුවන් වෙයිද අවුරුදු ගාණක් යනකම් පොලිසියට අහුවෙන්නේ නැතුව ඉන්න. සාමාන්‍යයෙන් අපිට වැඩියෙන්ම සීරියල් කිලර්ස්ලා ගැන අහන්න හම්බෙන්නේ ඇමරිකාවෙන්. ඊට පස්සේ එංගලන්තේ රුසියාව වගේ රටවල් වලින්. ආසියාව ගත්තාම රුසියාවට අමතරව වැඩියෙන්ම සීරියල් කිලින්ස් වාර්තා වෙන රටවල් 10 අතර ඉන්නේ ජපානය සහ ඉන්දියාව විතරයි. මම හිතන්නේ මේ වෙලදී අපි ඉන්දියාවෙන් සහ ජපානයෙන් වාර්තා වුණ සීරියල් කිලර්ස්ලා ගැන කතා කරලා තියෙනවා. ඒ කොහොම වුණත් ඔයාලට තේරෙලා ඇති ඉන්දියාවෙන් වාර්තා වෙන මිනී මැරුම් සම්බන්ධව තමයි අපිට අමුතුම විදිහේ කතා අහන්න හම්බෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකනොත් අපි කතා කරන්න යන්නේ ඉන්දියාවෙන් වාර්තා වුණ සීරියල් කිලර් කෙනෙක් ගැන. කොමරි සීරියල් කිලර්ස්ලා ගැන කතා කරද්දී අපිට එක එක විදිය සීරියල් කිලර්ස්ලා ගැන අහන්න හම්බෙනවා. මේ අතරින් සමහර සීරියල් කිලර්ස්ලා ඉන්නවා ඒගොල්ලන්ට තියෙනවා තමන්ටම ආවේණිකුණ විශේෂ දෙයක්. ඒක නිසා තමයි අපිට අඳුරගන්න පුළුවන් වෙන්නේ මේ මිනී මෙරුම් කරලා තියෙන්නේ මේ කෙනාම තමයි කියලා. ඒ වගේම සමහර සීරියල් කිලර්ස්ලා ඉන්නවා තමන් මේ මිනී මෙරුම් කරාට පස්සේ ඒගොල්ලෝ කොහොම හරි තමන්ව හොයාගන්න කියලා පොලිසියට අභියෝග කරලා තියෙනවා. ඒ අතරින් සමහර සීරියල් කිලර්ස්ලා ඒගොල්ලෝ මරපු බොඩිස් එක්ක ලියුම් තියලා ගිහින් තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ කෙලින්ම පොලිසියට ලියුම් යවලා තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ මොකක්ම හරි විදිහක සිග්නල් එකක් එහෙම නැත්නම් සංඥාවක් පොලිසියට දීලා තියෙනවා මේ මිනී මෙරුම් කරන්නේ තමන් කියලා. ඉතින් මේ විදිහට පොලිසියට අභියෝග කරපු ප්‍රසිද්ධම සීරියල් කිලර්ස්ලා විදිහට අපිට අහන්න හම්බෙන්නේ ජැක් ද රිපර්, සෝඩියක් කියලා, BTK කියලා, එහෙම නැත්නම් හිල්සයි ස්ට්‍රැන්ගල්ස්ලා, අන්න ඒ වගේ අය. ඉතින් ඉන්දියාවෙත් ඉඳලා තියෙනවා මේ විදිහට ප්‍රසිද්ධ තැන්වලට තමන් මරපෑගේ මිනී ගිහින් දාලා පොලිසියට කෝල් කරලා මේ ගැන කියපු අමුතුම විදිහේ සීරියල් කිලර් කෙනෙක්. ඉතින් මේක ඇත්තටම අමුතුම විදිහ, එහෙම නැත්නම් හිතාගන්න බැරි විදිහේ අමුතුම කතාවක්. ඒ වගේම 2022 දී ඉන්ඩියන් ප්‍රෙඩේටර් කියන Netflix crime documentary series එකෙන් මේ කතාවට අදාළව බුචෝෆ් දිල්ලි කියලා documentary එකක් රිලීස් වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ වෙනකරුත් මේ කතාව අහලා නැත්නම්, එහෙම නැත්නම් ඒ documentary එක බලලා නැත්නම් මේක ඕගොල්ලෝ අහන්නම ඕනි කතාවක්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මිනී මෙරුම් 7ක් කරපු බුචෝෆ් දිල්ලි, එහෙම නැත්නම් චන්ද්‍රකාන්ත් ජා ගැන. 2006 ඔක්තෝබර් 20 වෙනිදා උදේ 6:00 විතර දිල්ලි පොලිසියට එයාලා කොහෙත්ම බලාපොරොත්තුුනේ නැති විදිහේ කෝල් එකක් එනවා. ඒ වෙලාවේ මේ කෝල් එක ආන්සර් කරලා තියන්නේ ඒ කාලේ දිල්ලි පොලිසියේ ඇසිස්ටන්ට් කමිෂනර් විදිහට වැඩ කරපු සුන්දර් සින් ජදව් කියන කෙනා. කොමාරි මේ කෝල් එක ගත්ත කෙනා කමිෂනර් යදවුට කතා කරලා තියන්නේ කිසිම කලබලයක් නැතුව බොහොම සංසුන් විදිහට. ඒත් එයා කියපු දේ ඇහුවට පස්සේ ඇසිස්ටන්ට් කමිෂනර් යදව් නම් සෑහෙන කලබල වෙලා තියෙනවා. මොකද මේ කතා කරපු කෙනා කියලා තියන්නේ තමන් කෙනෙක්ව මරලා ඒ බොඩි එක ටිහාර් කියන හිරගෙදර 3 වෙනි ගේට්ටුව ළඟ තියලා ආවා කියලා. ඒ වගේම එයා කියලා තිනවා එතන ඩියුටි කරන පොලිස් නිලධාරීන් කවුරුත් තාමත් එයා තියලා ගිය ටැග් දැකලා නැහැ කියලා. කොමරි මේ කෝල් එකත් එක්ක ඇසිස්ටන්ට් කමිෂනර් යදව් කරලා තියන්නේ ටිහාර් හිරගෙදරට අනුබද්ධ පොලිස් ස්ථානෙට කතා කරලා අර මිනිස්සයා කියපු 3 වෙනි ගේට්ටුව ළඟ පරීක්ෂා කරලා බලන්න කියලා කියන එක. ඒ අනුව පොලිස් නිලධාරීන් කීප දෙනෙක්ම ටිහාර් හිරගෙදර 3 වෙනි ගේට්ටුව ළඟට ගිහින් තියෙනවා. ඒ වෙලාවේ යාළට පෙන්ලා තියෙනවා මේ ගේට්ටුව ළඟම රෙද්දකින් ඔතපු බාස්කට් එකක් තියෙන විදිහ. ඉතින් මේ නිලධාරීන් කරලා තියන්නේ අර බාස්කට් එක උතලා තිබ්බ රෙද්ද අයින් කරලා බලන එක. ඒ වෙලාවේ යාළට දකින්න හම්බෙලා තියන්නේ යාළා කවදාවත් දකින්න බලාපොරොත්තු වෙන විදිහ දෙයක් නන් නෙවෙයි. යාළට පෙනුන විදිහට මේ බාස්කට් එක ඇතුලේ තිබිලා තියන්නේ පිරිමි කෙනෙක්ගේ ශරීරයේ උඩ කොටස. එතේ උඩ කොටසෙත් ඔළුව තිබිලා නැහැ. ඒ වගේම තමයි ඉටිකොළවලින් සහ පත්තරකොළවලින් උතලා තිබ්බ මේ බොඩි එක ඒ වෙද්දිත් යම්තාක් දුරකට කුණු වෙලා තමයි තිබිලා තියෙන්නේ. ඒ කොහොම වුණත් මේ බාස්කට් එක ඇතුලේ තවත් වැදගත් දෙයක් තිබිලා තියෙනවා. ඒක තමයි මේ මිනී මරුව පොලිසියට ලියපු ලියුමක්. ඒ ලියුමේ ලියලා තිබිලා තියෙන්නේ මේ වගේ දෙයක්. මේ මුළු කාලෙම මම නොකරපු වරදකට දඬුවම් වින්දා. ඒත් මේ පාර මම ඇත්තටම කෙනෙක්ව මරුවා. උඹලට කවදාවත් මාව හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. මම මට විරුද්ධව කේස් එකක් ෆයිල් වෙනවට බය මිනිස්සෙක් නෙවෙයි. මම උඹලට අභියෝග කරනවා. පුළුවන් නම් මේ මිනී මරුම විසඳලා මාව අල්ලගන්න බලන්න.
මම ඒ වෙනකන් බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි මේ ලියුමේ අන්තිමට උඹලගේ තාත්තා CC කියලා සයින් කරලා තිබිලා තියෙනවා. කොමරි මේ කෝල් එකෙන් පැය දෙකකට විතර පස්සේ මේ මිනිමරුවා ආයෙත් පොලිසියට කෝල් එකක් අරගෙන තියෙනවා. මේ කෝල් එකෙන් එයා කියපු විදිහට එයා මේ මිනිමරුම කරන්න ප්‍රධානම හේතුව තමයි එයාට පොලිසියත් එක්ක තියෙන තරහ. ඉතින් එයා කියන විදිහට කාලෙකට කලින් එයා හිරේ ඉඳලා තියෙනවා. ඒ කාලේ අතරතුර බල්බීර් සිං කියලා හෙඩ් කන්ස්ටබල් කෙනෙක් එයාට සෑහෙන වද දීලා තියෙනවා. ඒ විදිහට පොලිසියෙන් සිද්ධ වුණ අකටයුතුකම් නිසා තමයි එයා මේ විදිහට මිනි මරන්න පටන් අරගෙන තියෙන්නේ. කොමාරි තමන්ට අවශ්‍ය දේවල් ටික කිව්වට පස්සෙ ආ කරලා තියෙන්නේ මේ කෝල් එක කට් කරලා දාන එක. කොමාරි මේක මේ මිනි මරුවා තිහාර් හිරගෙදර ළඟට මිනිහක් ගෙනත් දාපු පළවෙනි අවස්ථාව නෙවෙයි. මේ සිද්ධියට අවුරුදු 3කට කලින්, ඒ කියන්නේ 2003 දීත් තිහාර් හිරගෙදර පළවෙනි ගේට්ටුව ඉස්සරහා තිබිලා පොලිසියට ඔළුව නැති මලසිරුරක් හම්බෙලා තියෙනවා. ඒ කොහොම වුණත් මේ සිදුවීමෙන් පස්සේ දිල්ලි පොලිසිය මුලින්ම කරලා තියන්නේ එයාලට මේ මිනි මරුවගෙන් ආව කෝල්ස් දෙක ආවේ කොහෙන්ද කියලා බලන එක. ඉතින් එයාලට හොයාගන්න පුළුවන් වෙන විදියට මේ කෝල්ස් දෙකම ඇවිල්ලා තියෙන්නේ පේ ෆෝන්ස් වලින්. ඒ වගේම තමයි මේ මිනි මරුවා මේ කෝල්ස් දෙක අරන් තියෙන්නේ නගර දෙකකින්. පොලිස් නිලධාරීන්ට හොයාගන්න පුළුවන් වෙන විදියට එයා පළවෙනි කෝල් එක අරගෙන තියෙන්නේ නංගල් රායා වලින්. ඒ වගේම එයා දෙවනි කෝල් එක අරගෙන තියෙන්නේ තිලක් නගර වලින්. කොමරි තිලක් නගර වලදී මේ මිනි මරුවා පොලිසියට කෝල් කරලා තියෙන්නේ පරණ කමියුනිකේෂන් එකක් වගේ තැනක තිබ්බ පේ ෆෝන් එකකින්. ඒ වගේම තමයි පොලිසියට කෝල් එක ආව කාල සීමාව අතරතුරේදී මේ ෆෝන් එක පාවිච්චි කරලා තියෙන්නේ එකම එක්කෙනෙක් විතරයි. ඒක නිසා මේ පේ ෆෝන් එකේ අයිතිකාරයාට ඒ කෝල් එක ගත්ත කෙනාගේ පෙනුම යම් තාක් දුරකට මතක තිබිලා තියෙනවා. ඒ අනුව පොලිසියට පුළුවන් වෙලා තියෙනවා පොලිස් චිත්‍ර ශිල්පියෙක් ලවා අර පේ ෆෝන් එකේ අයිතිකාරයා කියපු විස්තරවලට අනුව මේ මිනි මරුවගේ චිත්‍රයක් ඇඳගන්න. එත් ඒකෙනුත් එයාලට මේ මිනි මරුවව හොයාගන්න ලොකු උදව්වක් නම් හම්බෙලා නැහැ. කොමරි 2007 අප්‍රේල් 25 වෙනිදා ඇසිස්ටන්ට් කමිෂනර් යදවුට පොලිස් නිලධාරියෙක්ගෙන් කෝල් එකක් ඇවිත් තියෙනවා. ආයෙමත් කලින් විදිහෙම බොඩි එකක් ටිහාර් හිරගෙදර ළඟ තියෙන බව දැනුම් දෙන්න. ඇසිස්ටන්ට් කමිෂනර් යදව් පුළුවන් තරම් ඉක්මනට එතෙන්ට ගියත් ඒ වෙද්දි මාධ්‍යවේදියෝ වගේම සාමාන්‍ය මිනිස්සුත් එතන පිරීලා ඉඳලා තියෙනවා. ඒ කොහොම වුණත් මේ පාර මේ බොඩි එක දාලා තිබිලා තියෙන්නේ ගෝණියක් ඇතුළට. ඒ ගෝණියේ කට ලණුවකින් ගැට ගහලා තිබිලා තියෙනවා. කලින් පාර වගේම මේ බොඩි එකෙත් ඔළුව තිබිලා නැහැ. ඒ වගේම මේ බොඩි එකේ අත් සහ කකුලුත් කපලා වෙන් කරලා දාලා තිබිලා තියෙනවා. කොමරි වැඩි වෙලාවක් යන කලින් කමිෂනර් යදවුට පොලිස් පැට්‍රෝල් ටීම් එකකින් තවත් කෝල් එකක් ඇවිත් තියෙනවා. ඒකෙන් එයාට දැනගන්න පුළුවන් වෙලා තියෙනවා මේ බොඩි එකේ කපලා වෙන් කරපු කොටස් වගේක් ටිස් හසාරි කියන උසාවියේ ඉස්සරහා තියෙන බව. ඉතින් මේ සිදුවීමත් එක්ක මීඩියාවලුත් මේ ගැන සෑහෙන්න කතා කරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දි දිල්ලිවල ජීවත් වෙන ජනතාවත් සෑහෙන කලබල වෙලා තමයි ඉඳලා තියෙන්නේ. අනිත් එක තමයි මේ මිනිමරුමට අවුරුදු 3කට කලිනුත් මේ මිනිමරුව මේ විදිහටම මිනිහක් තිහාරි ජේල් එක ඉස්සරහට ගිහින් දාලා තියෙනවා. ඒත් ඒකට මේ පොලිස් නිලධාරීන් කිසිම අවධානයක් දීලා නැහැ. කොහොම හරි ඒගොල්ලෝ මේ ගැන අවධානයක් දෙන්න පටන් ගන්නේ 2006 ඔක්තෝබර් 20 වෙනිදා මේ මිනිමරුවගෙන් පොලිසියට එන කෝල් එකත් එක්ක. ඒත් 2007 අප්‍රේල් 25 වෙනිදා තවත් බොඩි එකක් අර හිරගෙදර ඉස්සරහම තිබිලා හම්බෙද්දිත් පැහැදිලි හෝඩුවාවක් විදිහට ඒගොල්ලෝ ගාව තිබිලා තියෙන්නේ අර මිනිමරුවගේ පෙනුම කියලා හිතලා ඇඳපු චිත්‍රය විතරයි. ඒ කොහොම වුණත් මේ බොඩි එක හම්බෙලා මාසයක් යන්නත් කලින් හරියටම කිව්වොත් 2007 මැයි 18 වෙනිදා ටිආර් හිරගෙදර 3 ගේට්ටුව ළඟ තිබිලා පොලිසියට තවත් බොඩි එකක් හම්බෙලා තියෙනවා. කොමරි කලින් වගේම මේ පාරත් බොඩි එකේ ඔළුව කපලා වෙන් කරලා තමයි තිබිලා තියෙන්නේ. ඒ වගේම මේ බොඩි එකත් එක්ක තිබිලා තියෙනවා පිටු 3ක් දිග ලියුමක්. ඉතින් මේ ලියුමෙත් මේ මිනිමරුව සඳහන් කරලා තියෙනවා තමන්ට පොලිසියත් එක්ක තියෙන්නේ කොච්චර ලොකු තරහක්ද කියලා. ඒ වගේම මේ මිනිමරුව කියලා තියෙනවා තමන් අඩුම ගානේ අවුරුද්දකට මිනිස්සු 8 දෙනෙක්වත් මරනවා කියලා.
ඒ වගේම එයා මේ ලියුමෙන් පොලිසියට කියලා තියෙනවා මේ ලියුම මාධ්‍යට දෙන්න කියලා වගේම තමන් ගැන ඔත්තුවක් දෙන කෙනෙක්ට මුදල් තෑග්ගක් දෙන බවවත් කියලා තමන්ව අල්ලගන්න උත්සාහ කරන්න කියලා. ඉතින් මේ වෙද්දි හැමෝටම තේරෙන්න පටන් ගන්න තියෙනවා මේ මිනිමරුවා තමන්ගේ විනෝද වෙනුවෙන් මිනිමරන සීරියල් කිලර් කෙනෙක් කියලා. ඒ වගේම පොලිසියටත් තේරෙන්න පටන් ගන්න තියෙනවා තමන් දැම්ම මේ මිනිමරුවව නැවැත්තුවේ නැත්නම් තවත් අහිංසක මිනිස්සු සෑහෙන ගානකට මැරෙන්න සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ අනුව දිල්ලි පොලිසිය කරලා තියන්නේ වෙස්ට් නෝත් වෙස්ට් සහ නෝත් ඊස්ට් කියන පොලිස් දිස්ත්‍රික් වල නිලධාරීන් එකතු කරලා ස්පෙෂල් ඉන්වෙස්ටිගේෂන් යුනිට් එකක් හදන එක. ඊට පස්සේ මේ නිලධාරීන් කරලා තියන්නේ සාමාන්‍ය මිනිස්සු විදියට දිල්ලි වල එක එක පැතිවලට ගිහිල්ලා මේ මිනිමරුව ගැන මොකක්ම හරි දෙයක් හොයාගන්න පුළුවන්ද කියලා බලන එක. මොකද මම කලින් කිව්වා වගේ එයාලා ළඟ සාක්ෂියක් විදියට තියන්නේ මේ මිනිමරුවගේ හැඩරුවට අනුව ඇඳපු චිත්‍රයක් විතරයි. මේ කාල සීමාව වෙද්දී CCTV තාක්ෂණෙ තෙච්චරම භාවිතයක් තිබෙන්නේ නැති නිසා මේ නිලධාරීන්ට සිද්ධ වෙලා තියෙනවා මිනිස්සුන්ගේ මාර්ගෙම්ම මේ මිනිමරුවව හොයාගන්න. කොමරි මේ විදිහට පරීක්ෂණය කරගෙන යන අතරේ නරේන්ද්‍ර පෙල්වාන් කියලා ඉන්ස්පෙක්ටර් කෙනෙක්ට මිනිස්සෙක්ගෙන් දැනගන්න පුළුවන් වෙලා තියෙනවා මේ මිනිමරුවගේ හැඩරුව තියෙන කෙනෙක් අසත්පුරවල ජීවත් වෙන ඩොක්ටර් කෙනෙක්ව හම්බෙන්න එන බව. ඉතින් මේක දැනගත්ත ගමන් නරේන්ද්‍ර කරලා තියෙන්නේ ඇසිස්ටන්ට් කමිෂනර් යදවුට කතා කරලා මේ ගැන කියන එක. ඉතින් මේ තරම් වටින හොඩුවාවක් හම්බුනට පස්සේ ඒක මගහැරගන්න නම් ඇසිස්ටන්ට් කමිෂනර් යදවුට ඕනේ වෙලා නැහැ. ඒක නිසා එයාලා ඒ වෙලාවෙම පිටත් වෙලා තියෙනවා අර මිනිස්සයා කියපු ඩොක්ටර්ව හම්බෙන්න. ඊට පස්සේ එයාලා මේ ඩොක්ටර්ට පැහැදිලි කරලා තියෙනවා එයාගෙන් බෙහෙත් ගන්න එන එක මිනිස්සෙක් පොලිසියට ඕනේ කරලා තියෙන සැකකාරයෙක් බව. කොමරි එයාලා ඊළඟට කරලා තියන්නේ මේ වෛද්‍යවරයව පොලිස් භාරයට අරගෙන එයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්න එක. ඉතින් මේ ප්‍රශ්න කිරීමෙන් පොලිසියට පුළුවන් වෙලා තියෙනවා මේ මිනිමරුව ගැන සෑහෙන වැදගත් විස්තර ටිකක් හොයාගන්න. මේ වෛද්‍යවරයා කියන විදිහට මේ මිනිමරුවගේ නම තමයි චන්ද්‍රකාන්ත් ජා. එයා ඒ වෙද්දී අවුරුදු 40ක් විතර වයස කෙනෙක්. කොමරි මේ චන්ද්‍රකාන්ත් ජා කියන කෙනා නිතරම මේ වෛද්‍යවරයාට කතා කරලා තියෙනවා. ඒ අනුව පොලිස් නිලධාරීන් ඊළඟට කරලා තියන්නේ මේ වෛද්‍යවරයාගේ ෆෝන් එකේ කෝල් රෙකෝඩ්ස් පරීක්ෂා කරලා බලන එක. ඒ වෙලාවෙ යාල්ට පෙන්නලා තියෙනවා චන්ද්‍රකාන්ත් ජා මේ වෛද්‍යවරයාටත් කෝල් කරලා තියන්නේ එක එක නම්බර්ස් වලින් කියලා. ඒත් මේ පොලිස් නිලධාරීන්ට පෙන්නලා තියෙනවා එතනින් එක නම්බර් එකක් එයා වැඩිපුර පාවිච්චි කරලා තියෙන බව. ඒ අනුව එයාලා ඊළඟට කරලා තියන්නේ ඒ නම්බර් එක ට්‍රේස් කරලා මේ කෝල්ස් ආවේ කොහෙන්ද කියලා බලන එක. ඉතින් ඒකෙන් එයාලට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා මේ කෝල්ස් ඇවිත් තියන්නේ අලිපුර කියන ප්‍රදේශයේ තැනකින් කියලා. ඒකෙන් පස්සේ මේ පොලිස් නිලධාරීන් කරලා තියන්නේ අලිපුර වලට ගිහිල්ලා ඒ මුළු ප්‍රදේශෙම පරීක්ෂා කරන්න පටන් ගන්න එක. ඒත් එයාලා මේ වැඩේ කරලා තියන්නේ මිනිස්සු අතර කිසිම කලබලයක් ඇති වෙන්නේ නැති විදියට. එයාලා කිසිම වෙලාවක මිනිස්සුන්ට දැනගන්න තියලා නැහැ තමන් මිනිමරුමක් සම්බන්ධ පරීක්ෂණයක් කරනවා කියලා. ඒ කොහොමුණත් අර වෛද්‍යවරයාගේ මාර්ගෙන් පොලිසියට මේ මිනිමරුව ගැන තවත් වැදගත් දෙයක් දැනගන්න පුළුවන් වෙලා තියෙනවා. එයා කියන විදියට මේ මිනිමරුව ටිකක් අමුතු විදිහේ වාහනයක් පාවිච්චි කරලා තියෙනවා. ඒක බයික් එකක් සහ කාට් එකක එකතුවක්. එහෙම නැත්නම් මෝටර් කාට් එකක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. කොමාරි තමන්ගේ පරීක්ෂණ කටයුතු කරගෙන යන අතරේ එක දවසක් ඉන්ස්පෙක්ටර් නරේන්ද්‍ර දැකලා තියෙනවා අලිපූර්වල තියෙන ගෙදරක් ළඟ එයාලට හම්බුන විස්තරවලට සමාන මෝටර් කාට් එකක් නවත්තලා තියෙන විදිහ. ඉතින් මේක දැකපු ගමන් ඉන්ස්පෙක්ටර් නරේන්ද්‍ර කරලා තියන්නේ තමන්ගේ කණ්ඩායමට දැනුම් දීලා ඒ වෙලාවෙම මේ මෝටර් කාට් එක නවත්තලා තිබ්බ ගෙදර ඇතුළට යන එක. ඉතින් එතනදී පොඩි පොරබැදීමකින් පස්සේ යාලට පුළුවන් වෙලා තියෙනවා ඒ වෙලාවේ මේ ගේ ඇතුළින්ද පු චන්ද්‍රකාන්ත් ජාව අත්අඩංගුවට ගන්න. කොමාරි මේ චන්ද්‍රකාන්තව හොයාගන්න එක පොලිසියට සෑහෙන අමාරු වැඩක් වුණත් එයාගෙන් ප්‍රශ්න කරන එක නම් පොලිසියට පොඩ්ඩක්වත් අමාරු වෙලා නැහැ. මොකද මේ චන්ද්‍රකාන්ත කිසිම වෙලාවක පොලිසියට බොරු කියන්න ඕනේ වෙලා නැහැ. ඒ අනුව එයා කිසිම ප්‍රශ්නයක් නැතුව තමන් කරපු හැමදේම මුලින්දලා අගටම පාපොච්චාරණය කරන්න පටන් අරන් තියෙනවා. ඒ කොහොමුණත් චන්ද්‍රකාන්ගේ පාපොච්චාරණය ගැන කතා කරන්න කලින් අපි බලමු මේ චන්ද්‍රකාන්ත් ජා කියන්නේ කවුද, එයා මේ විදිහේ මිනිමරුවෙක් බවට පත් උනේ කොහොමද කියලා.
චන්ද්‍රකාන්ත් ජා කියලා කියන්නේ 1967 දී ඉන්දියාවේ බිහාර් වල ගෝසායි කියන පැත්තේ ඉපදුණු කෙනෙක්. චන්ද්‍රකාන්ත්ට අමතරව තවත් ළමයි 5 දෙනෙක් ඉඳපු චන්ද්‍රකාන්ත්ගේ අම්මා සහ තාත්තා දෙන්නම රජයේ රැකියා කරපු අය. චන්ද්‍රකාන්ත්ගේ තාත්තා වුණ රදීකාන්ත් ජා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වැඩ කරද්දී චන්ද්‍රකාන්ත්ගේ අම්මා චම්පාදේවි වැඩ කරලා තියන්නේ ගුරුවරියෙක් විදිහට. ඒ කොහොම වුණත් වාර්තා වෙන විදිහට චන්ද්‍රකාන්ත්ගේ අම්මා නම් ටිකක් විතර සැර කෙනෙක්. ඒ වගේම තමයි චම්පාදේවි සහ රදීකාන්ත් දෙන්නම රැකියා කරපු අය නිසා ඒ දෙන්නට තමන්ගේ ළමයි ගැන බලන්න නම් එච්චරම ලොකු වෙලාවක් තිබිලා නැහැ. කොමාරි පොඩි කාලේ ඉඳලම ඉගෙන ගන්න ඉච්ඡරම වමනාවක් තිබ්බේ නැති චන්ද්‍රකාන්ත් අටේ පන්තියේදී විතර තමන්ගේ අධ්‍යාපනය නවත්තලා දාලා තියෙනවා. ඊට පස්සේ විවිධාකාර දේවල් කරමින් ඉඳපු එයා 1986 දී මොකක් හරි රස්සාවක් හොයාගන්න හිතාගෙන දිල්ලි වලට ගෙන් තියෙනවා. මේ කාල සීමාව අතරතුරේදී චන්ද්‍රකාන්ත් විවාහ වෙලා තිබ්බත් එයාගේ විවාහයේ තිබිලා තියන්නේ අවුරුද්දක විතර කාලයක් විතරයි. ඒ ඊට කාලයකට පස්සේ චන්ද්‍රකාන්ත් ආයෙත් විවාහ වෙලා තියෙනවා. ඒ වගේම පසු කාලීනව ඒ විවාහයෙන් යාට දරුවෝ 5 දෙනෙක් ලැබිලා තියෙනවා. කොමාරි දිල්ලි වලට ගිය චන්ද්‍රකාන්ත් රස්සාවක් විදියට කරලා තියන්නේ අසාත්පුර කියන පැත්තේ තියෙන මාකට් එකක එළවලු විකුණන්න පටන් ගන්න එක. ඉතින් ඒකත් එක්ක තමයි චන්ද්‍රකාන්ත්ගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් අරන් තියෙන්නේ. මේ මාකට් එකේ වෙළඳාම් කරන්න පටන් ගත්ත කාලේ ඉඳලා චන්ද්‍රකාන්ත එතන ඉන්න අනිත් අයගෙන් සෑහෙන්න කරදර වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි එයා බිහාර් වලින් ආව කෙනෙක් උනේක. ඒ කොහොම වුණත් චන්ද්‍රකාන්ත් උත්සාහ කරලා තියෙනවා මේ දේවල් දරාගෙන තමන්ගේ රැකියාව කරගෙන යන්න. ඒත් වැඩි කාලයක් යනකම් එයාට එම පාඩුවේ ඉන්න පුළුවන් වෙලා නැහැ. කොමරි ඒ කාලේ මේ මාකට් එකේ ඉඳලා තියෙනවා මේ වෙලෙන්දෝ පාර වින්න. එහෙම නැත්නම් මේ වෙලෙන්දන්ව සුපර්වයිස් කරන පණ්ඩිත් කියලා කෙනෙක්. ඉතින් මේ පණ්ඩිත් පුරුදු වෙලා ඉඳලා තියෙනවා පොලිසියට ලබා දෙන්න කියලා මේ මාකට් එකේ ඉන්න වෙලෙන්දන්ගෙන් සල්ලි එකතු කරන්න. ඒත් මේ විදිහට තමන් අමාරුවෙන් හම්බ කරන සල්ලි වලින් කොටසක් නිකරුණේ කාට හරි දෙන එක චන්ද්‍රකාන්ත නම් හැමදාම කරගෙන යන්න පුළුවන් වෙලා නැහැ. යනුව එක දවසක් යා පණ්ඩිත්ත කියලා තියෙනවා තමන් ඒ විදිහට සල්ලි දෙන්න කැමති නැති බව. ඉතින් මේ කතාවත් එක්ක චන්ද්‍රකාන්ත් සහ පණ්ඩිත් අතරේ ලොකු රණ්ඩුවක් ඇති වෙලා තියෙනවා. මේ රණ්ඩුව අතරේ අත්වැරදීමකින් වගේ චන්ද්‍රකාන්ත් ළඟ තිබ්බ එළවලු කපන පිහියට පණ්ඩිත්ගේ අතක් කැපිලා තියෙනවා. ඒකෙන් පස්සේ පණ්ඩිත් කරලා තියන්නේ පොලිසියට ගින් සිද්ධ වුණ දෙයට තවත් බොරු කතාවකුත් එකතු කරලා චන්ද්‍රකාන්ත්ට විරුද්ධව පැමිණිල්ලක් දාන එක. ඒ අනුව මේ පැමිණිල්ල දාලා වැඩි වෙලාවක් යන කලින් පොලිසියෙන් චන්ද්‍රකාන්ත්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ පණ්ඩිත් කියන කෙනාට පොලිස් නිලධාරින් එක්ක සම්බන්ධකම් තිබුණා හින්දා මෙතනදී චන්ද්‍රකාන්ත කරන්න පුළුවන් කිසිම දෙයක් තිබිලා නැහැ. කොමරි අන්තිමේදී චන්ද්‍රකාන්ත සිද්ධ වෙලා තියෙනවා මේ පැමිණිල්ලට අදාළව නිකරුණේ අවුරුදු 3ක් හිරේට වෙලා ඉන්නා. ඉතින් මේ විදිහට හිරේ ඉඳපු කාල සීමාවේදී බල්බීර් සිං කියලා ඔෆිස කෙනෙක්ගෙන් චන්ද්‍රකාන්ත සෑහෙන කරදර සිද්ධ වෙලා තියෙනවා. සමහර අවස්ථාවලදී මේ පොලිස් නිලධාරියා අනිත් හිරකාරයෝ බලාගෙන ඉති චන්ද්‍රකාන්ත්ගේ ඇඳුම් ඔක්කොම ගලවලා දාලා එයාට අමානුෂික විදිහට පහර දීලා තියෙනවා. ඉතින් මේ දේවල් නිසා චන්ද්‍රකාන්ත් සෑහෙන වෙනස් වෙලා තියෙනවා. තමන්ට සිද්ධ වුණ දේවලුත් එක්ක එයාට සම්පූර්ණ මනුස්ස වර්ගය එක්කම ඇති වෙලා තියෙන සෑහෙන ලොකු වෛරයක්. කොමාරි අවුරුදු 3කට පස්සේ ඉරෙන් නිදහස් වුණ චන්ද්‍රකාන්ත් තීරණය කරලා තියෙනවා තමන්ගේ ජීවිතයේ ඉතුරු කාලේ එයාගේ බිරිඳගෙන් සහ දරුවෝ 5 දෙනාගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න. ඒකට ප්‍රධානම හේතුව තමයි චන්ද්‍රකාන්ත් බය වෙලා තියෙනවා පොලිසියෙන් තමන්ගේ බිරිඳට සහ දරුවන්ටත් මොකක් හරි කරදරයක් සිද්ධ වෙයි කියලා. ඒ කොහොම වුණත් හිරෙන් මිදහස් වුණාට පස්සේ චන්ද්‍රකාන්ත් ආයෙත් එයාගේ පරණ රස්සාවම කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ අතරෙම එයා බිහාර් වලින් සහ උත්තර ප්‍රදේශ වගේ පැතිවලින් රස්සා හොයාගෙන දිල්ලි වලට ආව මිනිස්සුන්ට උදව් කරන්න පටන් අරන් තියෙනවා. එයා මේ මිනිස්සුන්ට තමන්ගේ ගෙදර ඉන්න ඉඩ දීලා තියෙනවා වගේම එයාලට කන්න බොන්න දීලා තියෙනවා.
ඒ කොහොමුණත් 1998 දී තමංගව බොරුවට හිරේවපු මංගල් අලියාස් පණ්ඩිත්ව මරලා දාපු චන්ද්‍රකාන්ත් ආයෙත් සිරගත වෙලා තියෙනවා. එත් මේ මිනීමරුමට යා වරදකරු බව ඔප්පු කරන්න සාක්ෂි මදිකම හින්දා චන්ද්‍රකාන්ත් පුළුවන් වෙලා තියෙනවා 2002 දී ආයෙත් හිරෙන් නිදහස් වෙන්න. කොමරි මේ වතාවේ හිරෙන් නිදහස් වුණාට පස්සේ එළවලු වෙළඳාම වෙනුවට චන්ද්‍රකාන්ත් කරලා තියන්නේ ප්ලාස්ටික් බඩු විකුණන්න පටන් ගන්න එක. ඒ වගේම මේ කාල සීමාව අතරතුරේදී අත් එක්ක ඉඳලා තියෙනවා ෂේකර් කියලා පිරිමි කෙනෙක්. ඉතින් මේ ෂේකර් කියන කෙනත් පිට පළාතක ඉඳලා රස්සාවක් හොයාගෙන දිල්ලි වලට ආව කෙනෙක්. කොමරි මේ වෙද්දි මේ චන්ද්‍රකාන්ත් ජා සෑහෙන අමුතු මිනිස්සෙක් බවට පත් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. මේ විදිහට මිනිස්සුන්ට උදව් කරා වගේම තමයි මේ මිනිස්සු එයා කැමති නැති මොකක්ම හරි දෙයක් කරනවා නම් චන්ද්‍රකාන්ත්ට සෑහෙන කේන්ති ගිහින් තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් මේ මිනිස්සු බොනවා නම් එහෙම නැත්නම් ඒගොල්ලෝ බොරු කියනවා නම් එහෙම නැත්නම් ඒගොල්ලෝ වෙජිටේරියන් නෙවෙයි නම් එහෙම නැත්නම් ඒගොල්ලෝ නොසෑහෙන ගෑනු ආශ්‍රය කරනවා නම් අන්න ඒ වගේ හේතු හින්දා චන්ද්‍රකාන්ත්ට සෑහෙන කේන්ති ගිහින් තියෙනවා. ඉතින් මේ විදිහට කේන්ති ගියාට පස්සේ චන්ද්‍රකාන්ත් සෑහෙන අමුතු විදිහේ සෑහෙන දරුණු කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ කොහොමුණත් 2003 වෙද්දී චන්ද්‍රකාන්ත් එක්ක ජීවත් වුණා ෂේකර් කියන කෙනා යාට කියලා තිබිලා තියෙන්නේ තමන් බොන්නේ නැහැ කියලා. ඒ 2003 ජූනි මාසේ එක දවසක චන්ද්‍රකාන්ත් දැනගන්න පුළුවන් වෙලා තියෙනවා මේ ෂේකර් තමන්ට කියලා තියෙන්නේ බොරු බව. මේකත් එක්ක සෑහෙන කේන්ති ගිය චන්ද්‍රකාන්ත් ෂේකර්ට කියලා තියෙනවා මේ කරපු දෙයට තමන් එයාට දඬුවම් කරනවා කියලා. ඒත් මේ වෙලාවේ ෂේකර්ට නම් තේරිලා නැහැ චන්ද්‍රකාන්ත් මේ වගේ පොඩි දෙයකට මෙච්චර තරහරන් ඉන්නේ ඇයි කියලා. ඒක නිසා එයා හිතලා තියෙනවා චන්ද්‍රකාන්ත් දඬුවම් කිරීමක් ගැන කියන්නේ විහිළුවට වගේ වෙන්නේ නැති කියලා. කොමරි ඊට පස්සේ චන්ද්‍රකාන්ත් කරලා තියෙන්නේ ෂේකර්ව එතන තිබ්බ පුටුවක ඉඳවලා එයාගේ අත් දෙක ඒ පුටුවට තියලා ගැට ගහන එක. මේ වෙනකන් මේක එච්චරම බරපතල විදියට හිතපු නැති නිසා ෂේකරුත් චන්ද්‍රකාන්ත් විරුද්ධ වෙලා නැහැ. ඒත් වැඩි වෙලාවක් යන කලින් ෂේකර්ට තේරිලා තියෙනවා තමන් කරගත්තේ සෑහෙන ලොකු වැරැද්දක් කියලා. එක පාරම එළඟ තිබ්බ නංචක්කුවක් අතට ගත්ත චන්ද්‍රකාන්ත් ඒකෙන් ෂේකර්ගේ බෙල්ල හිර කරන්න පටන් අරන් තියෙනවා. මේ වෙලාවේ කිසිම දෙයක් හිතාගන්න බැරි වුණ ෂේකර්ට ඒ වෙලාවේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අමාරුවෙන් හුස්ම ගන්න උත්සාහ කරන එක විතරයි. කොමරි වැඩි වෙලාවක් යන කලින් තමන්ගේ අන්තිම හුස්ම හෙළපු ෂේකර් මිය ගිහින් තියෙනවා. ඊට පස්සේ චන්ද්‍රකාන්ත් කරලා තියෙන්නේ තමන් ළඟ තිබ්බ කැමරාවකින් මැරලා ඉන්න ෂේකර්ගේ ෆොටෝ එකක් ගන්න එක. ඊට පස්සේ එයා කරලා තියෙන්නේ ෂේකර්ගේ බොඩි එක අරගෙන ගිහින් මුකමයිල් පූර් කියන කුණු වලට දාන එක. කොමාරි මේ මිනීමරුම කරලා මාස කීපයකට පස්සේ චන්ද්‍රකාන්ත් උමේෂ් කියලා කෙනෙක්ව තමන් ළඟ නතර කරගෙන තියෙනවා. ඒත් උමේෂ්ටත් චන්ද්‍රකාන්ත් එක්ක වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන් වෙලා නැහැ. 2003 නොවැම්බර් මාසේ දවසක චන්ද්‍රකාන්ත එක පාරම සැකහිතිලා තියෙනවා උමේෂ් තමන්ට බොරු කියනවා කියලා. ඒ අනුව එයා කරලා තියෙන්නේ උමේෂ්වත් මරලා දාන එක. ඒත් මේ පාර එයා කලින්ට වඩා ටිකක් වෙනස් වැඩක් කරලා තියෙනවා. උමේෂ්ගේ ඔළුව කඳින් වෙන් කරපු චන්ද්‍රකාන්ත් එයාගේ කඳ කොටස ගෝණියක් ඇතුළට දාලා ටිහාර් හිරගෙදර පළවෙනි ගේට්ටුව ළඟට ගිහින් දාලා තියෙනවා. ඒ වගේම එයා මේ බොඩි එකත් එක්ක පොලිසියට ලියුමක් තියලා තිබිලා තියෙනවා. ඒ ලියුමෙන් එයා කියලා තියෙනවා තමන් ඉස්සරහටත් පොලිසියට මේ වගේ තෑගියවනවා කියලා. මේ ලියුමෙත් චන්ද්‍රකාන්ත් සයින් කරලා තිබිලා තියෙන්නේ උඹලගේ තාත්තා CC කියලා. ඒ කොහොමුණත් මේ මිනීමරුමෙන් පස්සේ තවත් අවුරුදු දෙකක් විතර ගත වෙනකන් චන්ද්‍රකාන්ත්ගෙන් කිසිම මිනීමරුමක් වාර්තා වෙලා නැහැ. ඒත් එයාගේ ගමේ අය නම් හිතන්නේ මේ අවුරුදු දෙක අතරතුරෙත් චන්ද්‍රකාන්ත් තවත් අයව මරන්න ඇති කියලා. කොමරි 2005 චන්ද්‍රකාන්ත් තමන් එක්ක ඉඳපු ගුඩ්ඩු කියලා කෙනෙක්ව කලින් විදිහටම මරලා දාලා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ එයා ගංජා පානය කරන්න පුරුදු වෙලා ඉඳපු එක. ඊට පස්සේ දවසේ නෝත් වෙස්ට් දෙල්ලි වල මංගොල්පූරි කියන පැත්තේ තිබිලා පොලිසියට ගුඩ්ඩුගේ බොඩි එක හම්බෙලා තියෙනවා. ඊට පස්සේ 2006 ඔක්තෝබර් මාසෙදී චන්ද්‍රකාන්ත් තමන් එක්ක ඉඳපු අනිල් මණ්ඩල් කියලා කෙනෙක්ව මරලා දාලා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ එයා සෑහෙන ගෑනු අයව ආශ්‍රය කරපු එක. කොමරි මේ පාරත් අනිල්ගේ බෙල්ල වගේම ඇඟත් කෑලි වලට කපපු චන්ද්‍රකාන්ත්
අනිල්ගේ බොඩියකේ ඔළුව ඇරෙන්නා ඉතුරු උඩ කොටස ටිහාර හිරගෙදර 3 වෙනි ගේට්ටුව ළඟට ගිහින් දාලා තියෙනවා. ඊට පස්සේ තමයි එයා පොලිසියට කෝල් කරලා මේ ගැන කියලා තියන්නේ. ඒ වගේම 2007 අප්‍රේල් මාසෙදී චන්ද්‍රකාන්ත් උපේන්ද්‍ර කියලා කෙනෙක්වත් මරලා දාලා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ උපේන්ද්‍ර කියන කෙනා එයාගේම යාළුවෙක්ගේ දුවෙක් එක්ක සම්බන්ධයක් පවත්වගෙන ගිය එක. කොමරි මේ උපේන්ද්‍ර කියන කෙනාව මරලා දැම්මට පස්සේ චන්ද්‍රකාන්ත් කරලා තියෙන්නේ උපේන්ද්‍රගේ ලේබලින් තෙත් තුන එයාගේ කාමරයේ බිම ඉඳගෙන රෑ කෑම ගන්න එක. ඊට පස්සෙ ආ කරලා තියෙන්නේ උපේන්ද්‍රගේ බොඩි එක එතන තිබ්බ බාත්รูම් එකක් ඇතුළට අරගෙන ගිහින් ඒක කෑලි කෑලි වලට කපන එක. ඒ වෙලාවේ උපේන්ද්‍ර කරපු වරදට දඬුවමක් විදිහට චන්ද්‍රකාන්ත් ඒ බොඩි එකේ ලිංගික ප්‍රදේශය කපලා වෙන් කරලා තියෙනවා. ඊට පස්සෙ ආ කරලා තියෙන්නේ මේ ශරීර කොටස් තිහාර හිරගෙදර ළඟට වගේම 36 උසාවි සංකීර්ණය ළඟට ගිහින් දාන එක. ඒ වගේම මේ මිනීමරුමෙන් මාසයකට පස්සේ හරියටම කිව්වොත් 2007 මැයි මාසෙදී චන්ද්‍රකාන්ත් දලීප් කියලා කෙනෙක්වත් මරලා දාලා තියෙනවා. එයා මේ මිනීමරුම කරන්න හේතුව වෙලා තියෙන්නේ දලීප් මස් මාළු කාප එක. ඉතින් මේ දලීප්ගේ පොඩි එක තමයි 2007 මැයි 18 වෙනිදා පොලිසියට ටිහාර් හිරගෙදර ළඟ තිබිලා හම්බුනේ. කොමාරි චන්ද්‍රකාන්ත් මේ විදිහට පොලිසියට අහුවෙන්න ප්‍රධානම වශයෙන් හේතු වෙලා තියෙන්නේ එයාම කරපු වැරදි නිසා. මෙතනදී එයා කරපු පළවෙනි වැරද්ද තමයි අනිල්ගේ පොඩි එකත් එක්ක පොලිසියට යවපු ලියුමේ සෑහෙන විස්තර ගොඩක් සඳහන් කරලා තිබෙක. මේ ලියුමේ එයා සඳහන් කරලා තිබිලා තියෙනවා හිටපු ඇඩිෂනල් ඩිපියුටි කමිෂනර් මනීෂ් අග්‍රවාල් කියලා කෙනෙක් සහ හෙඩ් කන්ස්ටබල් බල්බීර් සිං කියන දෙන්න නිසා තමයි Tamanට මේ දේ සිද්ධ වුණේ කියලා. ඉතින් මේකෙන් පොලිසියට අදහසක් ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ මිනිමරුව හිරේ ඉන්නේ නැත්තේ කොයි වගේ කාල සීමාවක් අතරතුරේදී කියලා. ඒ වගේම ඒගොල්ලන්ට තේරලා තියෙනවා මේ මිනිස්සයා හිරේ ඉඳපු කෙනෙක් ඉන්නා. එයාගේ විස්තර අනිවාර්යයෙන්ම පොලිසියේ තියෙන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි කමියුනිකේෂන් එකක තිබ්බ පේ ෆෝන් එකකින් පොලිසියට කෝල් කරපු එකත් එයා කරපු සෑහෙන ලොකු වැරද්දක්. ඒක නිසා තමයි පොලිසියට පුළුවන්කම හම්බුනේ එයාගේ පෙනුම ගැන අදහසක් ගන්න. ඉතින් වාර්තා වෙන විදිහට මනීෂ් අග්‍රවාල් කියන කෙනා ඇඩිෂනල් ඩිපියුටි කමිෂනර් විදිහට ඉඳලා තියෙන්නේ 2003 අවුරුද්දට කලින්. ඒ වගේම තමයි හෙඩ් කන්ස්ටබල් බල්බීර් සිං ඒ කාල සීමාවේ ඉඳලා තියෙන්නේ තිහාර්වල ජේල් නම්බර් 3 එකේ වෝඩන් විදිහට. ඒ අනුව පොලිසියට අදහසක් ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ මිනිස්සයා 2003ට කලින් තිහාර් හිරගෙදර ජේල් නම්බර් 3 එකේ ඉඳපු කෙනෙක් බව. ඒ වගේම මේ අතරේ අසත්පුර්වල SHO විදිහට වැඩ කරපු ડોක්ටර්ගෙන් ලැබුණ විස්තරත් පොලිසියට චන්ද්‍රකාන්ත හොයාගන්න සෑහෙන උදව් වෙලා තියෙනවා. ඒ වගේම පොලිසියට පුළුවන් වෙලා තියෙනවා අර ලියුම් වල තියෙන අත්අකුරු සහ කලින් සිරගත වුණ අවස්ථාවලදී චන්ද්‍රකාන්ත් ලියපු ස්ටේට්මන්ට් වල අත්අකුරු සංසන්දනය කරන්න. ඉතින් ඒ දේවල් වලට අනුව එයාලට තහවුරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා තමන් මේ හොයන කෙනා චන්ද්‍රකාන්ත් ජාබව. කොමරි වාර්තා වෙන විදිහට චන්ද්‍රකාන්ත් කියලා කියන්නේ එකතැනක ජීවත් වුණ කෙනෙක් නෙවෙයි. ඒක නිසා තමයි යාව හොයාගන්න එක පොලිසියට ටිකක් අමාරු වෙලා තියෙන්නේ. වාර්තා වෙන විදිහට අත්අඩංගුවට ගන්න වෙලාවේ එයා අලිපූර්වල යාගේ ගෙදර තමන්ගේ ළමයි එක්ක තමයි ඉඳලා තියෙන්නේ. ඒ කොහොම වුණත් චන්ද්‍රකාන්ත්ගේ පාපොච්චාරණයට අනුව එයා තමන් මරපු අයගේ වෙන් කරපු ඔළුව අරගෙන ගිහින් යමුනා ගඟට දාලා තියෙනවා. එයා බලාපොරොත්තු වෙලා තියෙනවා ඒකෙන් එයාගේ පව් පිරිසුදු වෙයි කියලා. කොහොම හරි මේ පාපොච්චාරණයෙන් පස්සේ පොලිස් නිලධාරීන් කරලා තියෙන්නේ යමුනා ගඟේ චන්ද්‍රකාන්ත් මේ ඔළුව විසිකරා කියන ප්‍රදේශයේ පරීක්ෂා කරලා බලන එක. මේ ගඟේ ඒ පැත්ත කුණුවලින් සෑහෙන අපිරිසුදු වෙලා තමයි තිබිලා තියෙන්නේ. ඒ කොහොම වුණත් එයාලට මේ ගඟෙන් නම් කිසිම වැදගත්යක් හොයාගන්න පුළුවන් වෙලා නැහැ. ඒත් ඊට පස්සේ යාලා කරලා තියෙන්නේ ගඟ අවට ප්‍රදේශයේ පරීක්ෂා කරලා බලන එක. ඉතින් ඒ වෙලාවේ යාලට පුළුවන් වෙලා තියෙනවා එක තැනක තිබිලා කෙනෙක්ගේ හිස් කබලක් හොයාගන්න. මේකෙන් පස්සේ යාලා කරලා තියෙන්නේ චන්ද්‍රකාන්ත් එක්ක එයා මේ මිනීමරුම කරපු ගෙදරට යන එක. ඉතින් ඒක සෑහෙන පොඩි එක කාමරයක් විතරක් තියෙන ගෙදරක්. කොමරි මේ කාමරයේ තිබිලා පොලිසියට හම්බෙලා තියෙනවා චන්ද්‍රකාන්ත් තමන්ගේ මිනීමරුම් වලට පාවිච්චි කරපු පිහිත් තුනක්. මේ පිහිත් තුනම ඒ වෙද්දිත් ලේවලින් රතුපාට වෙලා තමයි තිබිලා තියෙන්නේ.
ඒ වගේම තමයි මේ කාමරේ බිම වගේම බිත්තිවලත් සෑහෙන ලේ පාරවල් ගොඩක් තිබිලා තියෙනවා. ඒ වගේම මේ පොලිස් නිලධාරීන්ට හම්බෙලා තියෙනවා චන්ද්‍රකාන්ත් ළඟ තිබ්බ කැමරාවක්. ඉතින් මේ කැමරාව චන්ද්‍රකාන්ත් පාවිච්චි කරලා තියෙන්නේ එයාගේ ගොදුරු බවට පත් උන අයගේ ෆොටෝස් ගන්න. කොමාරී මේ ෆොටෝස් අතරේ තිබිලා තියෙනවා අත්සා කටවල් ගැටගාපු මිනිස්සු 3 දෙනෙක් එකට ඉන්න ෆොටෝ එකක්. ඉතින් මේ ෆොටෝ එකේ කතාව ගැන අපිට දැනගන්න හම්බෙන්නේ පස්සේ. මේ මිනිස්සු 3 දෙනා චන්ද්‍රකාන්ත්ගේ ගමේ ජීවත් වුණ අය. කොමාරී ඒ කාලේ මෙයාට සැකයක් ඇති වෙලා තියෙනවා මේ චන්ද්‍රකාන්ත් මිනිමරුවෙක් බව. ඉතින් එයාලා ඒ ගැන එහෙම මෙහෙ කතා කරලා තියෙනවා. ඒ ගැන ආරංචි වුණාට පස්සේ චන්ද්‍රකාන්ත් කරලා තියන්නේ ඒ 3 දෙනාව තමන්ගේ ගෙදරට අරගෙන එන එක. ඒ වගේම තමයි මේ කාලේ චන්ද්‍රකාන්ත් එක්ක ඉඳලා තියෙනවා බිදු ජාදව් කියලා කෙනෙක්. ඉතින් මේ ජාදව්ට දකින්න හම්බෙලා තියෙනවා චන්ද්‍රකාන්ත්ගේ ගේ තුලේ මිනිස්සු 3 දෙනෙක් ගැට ගහලා දාලා තියෙන විදිය. මේකෙන් හොඳටම කලබල වුණ ජාදව් එගෙන ඇහුවට පස්සේ චන්ද්‍රකාන්ත් යාට පැහැදිලි කරලා තියෙනවා මේ අය තමන්ට මිනිමරුවෙක් කියපු බව සහ තමන් දැන් එයාලට තමන් ඇත්තටම කවුද කියලා පෙන්වන්න හදන බව. ඒ වගේම යා ජාදව්ට කියලා තියෙනවා තමන්ට මේ 3 දෙනාව මරන්න උදව් කරන්න කියලා. කොමාරී මේ වෙලාවේ ජාදව් චන්ද්‍රකාන්ත්ව යෝජනා කරලා තියෙනවා මේ 3 දෙනාව මරන්න කලින් එයාලට කන්න දීලා ඉමු කියලා. ඒ වෙලාවේ මොකක්ම හරි හේතුවක් නිසා චන්ද්‍රකාන්තත් හිතිලා තියෙනවා ඒ යෝජනාවට කැමති වෙන්න. ඒ අනුව එයා කරලා තියන්නේ මේ මිනිස්සු 3 දෙනාව බලා ගන්න වැඩේ ජාදව්ට බාර දීලා කෑමට මොනවා හරි ගේන්න එළියට යන එක. ඒ වෙලාවේ ජාදව් කරලා තියන්නේ අර 3 දෙනාවත් නිදහස් කරලා එතනින් පැනලා යන එක. ඒ චන්ද්‍රකාන්ත තිබ්බ බය නිසා එයාලා පොලිසියට යන්න උත්සාහ කළා නෑ. ඒ කොහොම වුණත් මේ ලැබුණ සාක්ෂිත් එක්ක මිනිමරුම් 8කට චන්ද්‍රකාන්ත් ජාට චෝදනා එල්ල වෙනවා. ඒත් එයා වැරදිකරු බවට පත් වෙන්නේ අනිල් මණ්ඩාල්, උපේන්ද්‍ර සහ දලීප් කියන අයගේ මිනිමරුම් වලට විතරයි. ඒත් මේ මිනිමරුම් 3ට අදාළව 2013 දී චන්ද්‍රකාන්ත් ජාට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම වෙනවා. කොමාරී 2023 දී ඒ කියන්නේ ගිය අවුරුද්දේ අගෝස්තු මාසෙදී චන්ද්‍රකාන්ත් ජාට දවස් 90ක අපකාලයක් හම්බෙලා තියෙනවා එයාගේ දුවගේ විවාහයට සම්බන්ධ වැඩ වගේකට සහභාගි වෙන්න. ඉතින් මම හිතන්නේ මේක අපිට ආන්න හම්බෙලා තියෙන අමුතුම විදිහේ කතාවක්. ඒ කොහොම වුණත් සමහර විට ඔයගොල්ලන්ට හිතෙන්න ඇති චන්ද්‍රකාන්ත් මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ සමාජයෙන් එයාට සිද්ධ වුණ අසාධාරණේ හින්දා, එහෙම නැත්නම් පොලිසියෙන් එයාට සිද්ධ වුණ අසාධාරණේ හින්දා කියලා. එහෙම නැත්නම් සමහර විට කොහොමත් එයාගේ ඇතුලේ මිනිමරුවෙක් හිටියා වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් සුපුරුදු විදිහටම ඉන්දියාවෙන් ආන්න හම්බෙන හැම කතාවකදීම වගේ මේ කතාවෙත් අපිට පොලිසිය අඩුපාඩු නම් සෑහෙන්න ආන්න හම්බෙනවා. ඉතින් ඇත්තටම මට නම් හිතෙන්නේ චන්ද්‍රකාන්ත් ජා මේ තත්ත්වයට පත් වෙන්න අනිවාර්යයෙන්ම පොලිසියේ දායකත්වයක් තිබිලා තියෙනවා. ඉතින් එයාව පොලිසියට අත්අඩංගුවට ගත්තා වගේම තමයි පොලිසිය ඒ කියන්නේ හිරේ ඉන්න කාලෙදී එයාට සෑහෙන තාඩන පින්නවලට ලක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් පේන විදියට ඒකත් එක්ක තමයි එයා මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ මිනිමරුම් සම්බන්ධ පරීක්ෂණ කරගෙන යද්දී පොලිසිය කිසිම දෙයක් හරියට කරලා තියෙන බවක් පේන්නේ නැහැ. ඉතින් මෙතනදී මම හිතන්නේ අර ડોක්ටර්ව හම්බෙලායි ડોක්ටර්ගෙන් හම්බුන විස්තර හම්බුනේ නැත්තම් සමහර විට ඒගොල්ලන්ට චන්ද්‍රකාන්ත් ජාව හොයාගන්න බැරි වෙන්නත් ඉඩක් තිබ්බා. ඉතින් පසු කාලෙම ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන් ගාව මේ විදිය ડોකියුමන්ට්ස් තිබ්බා. ඒ කියන්නේ චන්ද්‍රකාන්ත් කියන්නේ හිරේ ඉඳපු කෙනෙක් බව ඒගොල්ලෝ හොයාගත්තා. ඒගොල්ලෝ මේ වගේ දේවල් කරා කියලා පසු කාලෙම ඒගොල්ලෝ කියලා තියෙනවා. ඒත් ඇත්තටම පරීක්ෂණයේ සිද්ධ වෙලා තියෙන විදිහත් එක්ක ඒගොල්ලන්ට චන්ද්‍රකාන්ත් ජාව අල්ලගන්න මුලින්ම හැකියාවක් හම්බෙලා තියෙන අර දොස්තර කියපු කතාවත් එක්ක, එහෙම නැත්නම් දොස්තරගෙන් යාළුවාට හම්බෙච්ච විස්තරත් එක්ක. අනිත් එක තමයි මේ මිනිමරුවට පුළුවන් වෙලා තියෙනවා එකම තැනට හතර පාරක් මිනි ගෙනලා දාන. ඉතින් එයා තමන්ගේ ලියුම් වලනුත් කියලා තියෙනවා තමන් දිගටම මේ වැඩේ කරනවා කියලා. ඉතින් එහෙම කියලා තියෙද්දිත් ඒගොල්ලෝ කිසිම දෙයක් කරලා නැහැ මේ අඩුම ගානේ. ඒගොල්ලෝ දන්නවා දැන් දෙපාරක් එහෙම නැත්නම් තුන් පාරක් එකම තැනට මේ මිනිමරුව මිනිහක් ගෙනත් දැම්මා කියලා. ඉතින් ඒගොල්ලන්ට තිබ්බා මම හිතන්නේ පොලිස් නිලධාරීන් කීප දෙනෙක් හරි යොදවලා කොහේ හරි හැංගිලා හරි මෙතන බලාගෙන ඉන්න කියලා කියන්න. ඉතින් මාස දෙක තුනක කාලයක් අතරතුරත් මිනි දෙකක් මේ මිනිමරුව ගෙනලා දාලා තියෙනවා. ඉතින් හිරගෙදරක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ලොකු ආරක්ෂාවක් තියෙන තැනක් නේ. ඒ වගේ තැනකට ගෙනල්ලා මිනිහක් දාලා යන්න පුළුවන් කියලා කියන්නේ එකපාරක් නෙවෙයි හතරපාරක්. අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ මේ මිනිමරුවා ගැන කිසිම අවධානයක් දීලා නැති බවක් තමයි පේන්නේ. ඉතින් පසු කාලිනේ කතා කරද්දී ඒගොල්ලෝ මේ විදිහට පරීක්ෂණේ කරා මේ විදිහට කරා කියලා කියනවා. ඒත් ඉතින් සෑහෙන කාලයක් ගත වෙලා තියෙනවා මේ මිනිමරුවා අල්ලගන්න. ඉතින් වාර්තා වෙලා තියෙන විදිහට චන්ද්‍රකාන්ත් කියලා තියෙන විදිහට සහ
වාර්තා වෙලා තියෙන දේවල් වලට අනුව පොලිසිය හිතන්නේ ආ මිනිමරුම් 7ක් කරලා තියෙනවා කියලා. ඒත් මේ මිනිමරුම් 7ෙනුත් 3කට විතරයි ආ වර්ධකරු බව ඔප්පු වෙලා තියෙන්නේ. ඒත් මේපත් ජීවත් වුණු ජනතාව එහෙම නැත්නම් චන්ද්‍රකාන්ත්ගේ ගමේ ජනතාව හිතන්නේ එයා ඊට වඩා සෑහෙන මිනිමරුම් ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒත් ඒ සම්බන්ධව එයා කියලා නැහැ. එහෙම නැත්නම් ඒ මිනි කාටවත් හොයාගන්න පුළුවන් වෙලා නැහැ කියලා. ඉතින් සමහර විට ඒක ඇත්ත වෙන්නත් පුළුවන්. මොකද ඒක අවස්ථාවකදී අපිට අහන්න හම්බෙනවා චන්ද්‍රකාන්ත්ජා 3 දෙනෙක්ව ගෙනල්ලා ගැට ගහලා තියාගෙන හිටියා. ඒත් ඒගොල්ලෝ පැනලා ගියා කියලා. ඉතින් සමහර විට කලිනුත් එයා මේ විදිහට කට්ටියව ගෙනල්ලා මරලා දැම්ම වෙන්නත් පුළුවන්. ඉතින් අනිත් එක ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතන්න තනි මිනිස්සෙක්ට 3 දෙනෙක්ව ගැට ගහලා අරගෙන එන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ යාට කොයි වගේ හැකියාවක් තියෙන්නේ නැද්ද? ඉතින් වාර්තා වෙන විදිහට මේ චන්ද්‍රකාන්ත්ජා කියන කෙනා කරාතේ කරපු කෙනෙක්. ඉතින් එයාට යම් තාක් දුරකට ආත්මාරක්ෂක සරණ කලාව ගැන දැනුමක් තිබිලා තියෙනවා. ඉතින් එයා කාලයක් ඒක යෙදුණ කෙනෙක්. ඉතින් සමහර විට ඒක නිසා එයාට මේ විදිහට 3 දෙනෙක් මෙල්ල කරගන්න පුළුවන් වුණා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් එයා එකට වෙන ක්‍රමවේදයක් භාවිත කරාද අපි දන්නේ නැහැ. ඉතින් එතන මට පොඩි පුදුමයක් ඇති වුණා. කොහොමද එහෙම තනි මිනිස්සෙක්ට 3 දෙනෙක්ව ගැට ගහලා තමන්ගේ ගෙදෙට්ට අරගෙන එන්න පුළුවන් කියන එක. ඉතින් මෙතනදී ඇති වෙන ලොකුම ප්‍රශ්න තමයි CCTV තිබ්බේ නැහැ. ඒ වගේ ආරක්ෂාව සම්බන්ධව කිසිම තාක්ෂණික දෙයක් තිබ්බේ නැති වුණත් කෙනෙක්ට කෙනෙක්ව මරලා මිනිහෙකුත් අරගෙන ගිහිල්ලා ඒ විදිහට දිල්ලිවල තැනින් තැන තියන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් ඒක අවස්ථාවකදී ආ ඒ ශරීර කොටස් අරගෙන ගිහිල්ලා කෝට් කොම්ප්ලෙක්ස් එකක් ගාව දාලා තියෙනවා. ඊට පස්සේ හිරගෙදර ඉස්සරහට දාලා තියෙනවා. ඉතින් කෙනෙක්ට ඒ විදිහට ගිහිල්ලා මේ වගේ තැන් තැන් වලට මිනිහ දාලා එන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් ආ ඔළුව ගිහිල්ලා විසි කරලා තියෙනවා ගඟට. ඉතින් මේ විදිහට යාට මිනිවල කොටසුත් අරගෙන හිට මෙට යන්න පුළුවන් කියලා කියන්නේ. ඒ කාලේ ඉතින් ඉන්දියාවේ මම හිතන්නේ තිබිලා තියෙන සෑහෙන හිතාගන්න බැරි විදිහ අමුතුම ආරක්ෂාවක් නැති විදිහක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම හිතාගන්න බෑ කොහොමද එහෙම කරේ කියලා. ඉතින් මම හිතනවා ලංකාවේ අපිට කොහොමත් සීරියල් කිලර්ස්ලා ගැන අහන්න හම්බෙන්නේ නැති තරන්නේ. ඒත් ඉතින් ඉන්දියාවේ අපිට සෑහෙන සීරියල් කිලර්ස්ලා ගැන අහන්න හම්බෙනවා. මිනිමරුම් ගැන අහන්න හම්බෙනවා. ඉතින් මේ මිනිමරුම් වලනුත් සමහර වෙැති වාර්තා වුණේ නැති ඒවා සෑහෙන්න කොහොම හරි. ඉතින් අන්තිමට මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. චන්ද්‍රකාන්ත්ජා හිරේ ඉන්නේ තාමත්. එයාට 2023 දී හම්බුණා දවස් 90ක අප කාලයක්. ඉතින් එතනදී මම හිතන්නේ එයාට ඒ අප කාලය හම්බුනේ එයාගේ එක දුවෙක් කසාදේ කරගන්න අවශ්‍ය මනමාලය තෝරා ගැනීම සඳහා යාගේ තාත්තා අවශ්‍යයි කියලා. ඒකට තමයි චන්ද්‍රකාන්ත්ජාට අප කාලයක් හම්බෙලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ වෙද්දීත් ආයෙත් ගිහිල්ලා බාර වෙලා හිරේ තමයි ඉන්නේ. ඉතින් කොහොම හරි ඕක තමයි චන්ද්‍රකාන්ත්ජාගේ කතාව. ඉතින් ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ කන්ටෙන්ට් එකට සපෝට් කරන්න ඕනේ කියලා ඔයගලන්ට හිතනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලෝ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම ඔයගලන්ට පුළුවන් අපේ Facebook, Instagram සහ TikTok pages follow කරලා තියාගන්න. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලුවට. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.